ආයුබෝවන් උදා වූ 2021 නව වසර ඔබ සියලු දෙනාට සාමය සතුට සහ නිරෝගී භව සම්පන්න සුබ අලුත් අවුරුද්දක් වේවා යයි ප්‍රාර්ථනා කරමින් සෝදානම් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ආරම්භ කිරීමට මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල 2021 නව වසර උදා වේ ශ්‍රී ලංකාවාසීන් සෞඛ්‍ය ආරක්ෂිතව සහ අසිරිමත්ව නව වසර පිළිගනී ලෝකය නව වසර පිළිගත් හැටි පක්ෂ පන්ති බෙහෙදේ අමතක කර කොරෝනා පරදවන්න එක්වෙමු සතුටින් ජීවත් විය හැකි රටක් බිහි කිරීමට සියලු රටේ නායකින් පෙළගැසෙමු මල්ලතු අස්ගිරි මහානායක අනුනායක හිමිවරුන් ජනතාවගෙන් ඉල්ලයි නව වසරේ අභියෝග ජයගමු අනාගතය වෙනුවෙන් කැපවෙමු සම්ප්‍රදායික සුබපැතුම් වලට වඩා යථාර්ථයේ තීරුම් ගමු ජනපති අගමැති විපක්ෂ නායක සහ ජනතා විමුක්ති පෙරමුණ නව වසරට සුබපතමින් කියයි කාත්තන්කුඩි පොලිස් වසම සහ කල්මුනේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම 11 කෘතකලා කරයි. COVID-19 වෛරසයේ පාලන කටයුතු සඳහා දිස්ත්‍රික් සම්බන්ධීකාරක නිලධාරීන් ලෙස යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 25 දෙනෙකු නම් කරයි. මෙම වසර මුලදී මෙරට ජනගහනයෙන් 20%කට COVID එන්නත ලබා දීමට රජය සූදානම්. සෞඛ්‍යංශ සනාථ කරයි. පැමිණෙන ඕනෑම අභියෝගයක් ජයගෙන රට සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට කැපවනවා. යුද හමුදා ප්‍රති අවධාරණය කරයි. දැන් දේශීය පුවත් 2021 නව වර්ෂයේ ඊයේ මධ්‍යම රාත්‍රීන් උදා වුණා මුළු මහත් ලෝකවාසීන් සමග අත්වැල් බැඳ ගනිමින් ශ්‍රී ලංකීය ජනතාවද 2021 වසර සෞඛ්‍ය ආරක්ෂිතව පිළිගනු ලැබුවා මේ අතර අස්ගිරි මහානා හිමියන් හා මල්වතු අනුනා හිමියන් මෙන්ම කොළඹ අගරදකුරු කාඩිනල් මල්කම් රංජිත් හිමිපාණන්ද උදා වූ නව වසර වෙනුවෙන් ජනතාවටත් රටටත් සිය සුබ පැතුම් එක්කලා ගිය වර්ෂයේදී අපේ ජනතාවට නොඑක් විදිහේ කම්කටොළු වලට කරදර විපත්ති වලට මුහුණ දෙන්නට සිද්ධ වුණා. ඒ නිසා මේ ලැබුවා වූ 2021 වර්ෂයේ ඒ සියල්ලින්ම දුර වෙලා සැනසීම උදා වේවා කියලා අපි විශේෂයෙන් ප්‍රාර්ථනා කරනවා. මේ නව අවුරුදු උදාවත් සමඟ අපි අපේ ජීවිතය පිළිබඳව ඒ වගේම රට පිළිබඳව රටේ සෞභාග්‍ය රටේ සංවර්ධනයේ පිළිබඳව විශේෂයෙන්ම කල්පනා කළ යුතු අවස්ථාවක් නව වසරත් සමඟ නව වෙනසක් අපි ඇති කර ගැනීමට අදිෂ්ඨාන කර ගනිමු සියලු රටවැසියන්ට සතුටින් ජීවත් විය හැකි රටක් නිර්මාණය කර දෙන ලෙස මේ රටේ ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාගෙන් රජයෙන් විශේෂයෙන් අපි ඉල්ලා සිටිනවා 2021 අලුත් අවුරුද්ද මේ අවුරුද්ද පරුගිය අවුරුද්ද වගේ නෙමෙයි ගත කළ යුත්තේ කොරෝනා මහා වසංගතයෙන් පාට පක්ෂ ජාති කුල මල ඒ පැත්තකින් පැත්තකටම දාලා අප සියලු ජනතාව මුඩා ගැනීමට මේ රට මුඩා ගැනීමට අපි හැමදෙනාම මේ අලුත් අවුරුද්දේ අදිෂ්ඨාන කරගන්න ඕන. එහෙම නැතුව එක එකන එක එක මත පල කරමින් ඒ විදිහට කටයුතු කළොත් ඒක අපේ ලංකාවේ විනාශය සඳහා පිරිහීම සඳහා හේතු වෙනවා. එනිසා එහෙම කරන්න එපා. අපේ ආගම අපේ ජාතිය අපේ භාෂාව අපේ පක්ෂය අපේ කණ්ඩායම අපේ නෑදෑයෝ කිකේ හිතන්න ගියොත් ලෝකේ අපි ඔක්කොම මේ බෝට්ටුව ගිලෙනවා. ඒ නිසා අපි කියලා වෙන වෙනම කණ්ඩායම් වලට බෙදිලා සටන් කරන එක නෙමෙයි කරන්නට ඕනේ. අපි ඔක්කොමල්ලම එක නීතියක් යටතේ ක්‍රියාත්මක කරන්නට හැමදේම උත්සාහ කළ යුතුයි. මේ වෙලාවේදී අපිට පැහැදිලි වෙන එක දෙයක් තමයි අපි සියලු දෙනාම එකට කටයුතු කරන්නට පුරුදු වුණේ නැත්නම් මේ COVID-19 අපිට ගොඩ එන්න හම් වෙන්නේ නැහැ. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලන නායකයින් උදා වූ නව වසරට මෙලෙස සුබ පැතුම් එක්කලා.
මෙතර උදාහු 2021 නව වසර වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජනතා විමුක්ති පෙරමුණෙන් සුභාශිංසන පණිවිඩ නිකුත් කර තිබෙනවා නව වසරේ උදාව ගතවන සෑම මොහොතකම එළඹෙන අභියෝග නිවැරදිව අවබෝධ කරගනිමින් ජීවිත සකසා ගැනීමටත් අදිටින් පෙරට යාමටත් අප දිරිගන්වයි එබැවින් අප 2021 පිළිගන්නේ සුභවාදී ආකල්පෙන් අදිෂ්ඨානෙන් හා කැපවීමෙන්ද පරිපූර්ණ බය මෙරට මෙන්ම ඊතර වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයින්ටත් ඔවුන්ගේ දූ දරුවන්ටත් එළඹෙන මෙම වසර රෝගවලින් තොර ඉසුරුබර අනාගතයක් උරුම කෙරෙන වසරක් වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද නව වසරට සුභාශිංසනය කර තිබෙනවා අප මෙම මාතෘභූමිය වෙනුවෙන් වෙහෙසෙන්නේත් කැපවන්නේත් අපේ පරපුරේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සමාජීය සංස්කෘතික හා ආගමික සහජීවනයේ යුතුව කටයුතු කිරීම ඔස්සේ ශ්‍රී ලාංකික ජාතියක් ලෙස එක්ව රට ගොඩනැගීමට මෙම නව වසර අවස්ථාවක් කරගනිමුයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ අභිමානවත් ශ්‍රී ලාංකික සියලු ජනතාවට නිරෝගිමත් සුබ නව වසරක් වේවායි අග්‍රාමාත්‍යවරයා ප්‍රාර්ථනා කරනවා එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද නව වසර වෙනුවෙන් සුබපැතුම් එක් කර තිබෙනවා 2020 වසර අප රටේ ජනතාවට අභියෝගාත්මක වසරක් බවට පත් වුණා අපේ බලාපොරොත්තු සහ ප්‍රාර්ථනාව 2021 වසර එළමෙන නව වසර කොරෝනා තුරන් කරපු මාතෘභූමියක් තුල රටේ ආර්ථික සමාජීය පුනර්ජීවයක් ඇතිකරන සෞභාග්‍ය සම්පන්න නව වසරක් බිහි වේවා කියන එක අපි එකසිතින් ප්‍රාර්ථනා කරමු සුභාශිංසන එක් කරමින් ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ ශ්‍රී ලාංකික ජනතාව 2021 නව වසර පා තබන්නේ COVID-19 වසංගත තත්ත්වය අවසන් නොවී හා පැතිරිමින් තිබියදී එබැවින් මෙම වසර ආරම්භ වන්නේම ජනතා වේදිරිය ඇති අභියෝග සමගය එබැවින් නව වසර සුබ නව වසරක් වේවායි සිතීම නොහැකි නිසා නව වසරට සම්ප්‍රදායික සුබතුම් ගලපන්නේ නැත ජනතා විමුක්ති පෙරමුණ පවසනවා පෞතින තත්ත්වයේ හමුවේ 2021 නව වසර සියලු අභියෝග දිනන රට හා ජනතාව සැබෑ ජයග්‍රාහී මාවතකට යොමු කරන අලුත් දේශපාලන තීන්දුව ගන්නා වසරක් බවට පත් කරගන්න ලෙස සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ නිල්ලා සිටින බවයි ජනතා විමුක්ති පෙරමුණ වැඩිදුරටත් සිය සුභාශිංසන පණිවිඩයෙන් පවසන්නේ ආදිවාසි නායක උරුවරිගේ වන්නියලැත්තන්ද රටේ ජනතාව වෙනුවෙන් සුබතුම් එක් කරමින් මෙලෙස සුභාශිංසනය කළා බයතන කොදෝවිලා ලෙඩ පොජ්ජ දුක් පොජ්ජ කරදර පොජ්ජ කොදෝවිච්ච හොඳ වාගේම කොන පොජ්ජක් මන්ද වෙන්න කියන ආශිර්වාදේ මන්ද කරනවා ඉතින් ඇත්තටෙනෙම්ම මේ ඇතෝ මොනේක මන්ද වුණත් මේ ඇතෝ සුබ කොන පොජ්ජක් හැටිමට මන්ද කරගන්න නම් මේ ඇතෝ සුබදායි හැටිමට මංගච්ඡන්න මන්ද වෙනවා ඉතින් හැම එකමකම මේ 2021 මේ කොන පුජ්‍ය හොඳ වාගේම කොන පුජ්‍යක් මන්ද වෙන්න කියන ආශිර්වාදේ මේ වෙලා පුජ්‍ය මේ ඇත්තෝ પરම්පරාවේ නායකයල් ඇත්තෝ හැකිමත මන්ද කරනවා නාම සැච්චක් හොඳයි 2021 නව වසර උදාව නිමිත්තෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කතරගම පොදබිම කේන්ද්‍ර කරගෙනමින් ආගමික වතාවත් වල නිරත වුණා කිරිවෙහෙර විහාරාධිපති ආචාර්ය කොබවක ධම්මින්ද හිමියන් බැහැදුටු අග්‍රාමාත්‍යවරයා ඉන් අනතුරුව අෂ්ටඵල බෝධින් වහන්සේ වැඳ පුදාගෙන අබිනවාරාම විහාරස්ථානයේ ආගමික වතාවත් වලට එක් වුණා. නව වසර උදාවත් සමග රුහුණු කතරගම මහා දේවාලයට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නව වසර උදාවත්ම එහි ආගමික වතාවත් වල නිරත වෙමින් ආශිර්වාද ලබා ගත්තා. මෙතර ශ්‍රී ලාංකීය ජනතාව පෞද්ගල වාතාවරණය මත උවත් නව වසර පිළිගන්නට ඉතාම සතුටින් කටයුතු කළේ මේ ආකාරයෙන් මේ මඩකලපුව ප්‍රදේශය. ගාල්ල අපරණ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහකාර අධ්‍යක්ෂ මණ්ඩලයේද නිරෝධායන නීති රීති වලට අනුව ආගමික වතාවත් වලට මුල් තැන ලබා දෙමින් රාජකාරිය ආරම්භ කළා. ගම්පොළ ශ්‍රී මුතුමාරි අම්මන් කෝවිලේදී උදා වූ නව වසරට ආශිර්වාද පතා විශේෂ ආගමික වතාවත් පැවැත්ුණා. නව වසරට සෙත්පතා සීනිගම දේවාලය සංවිධානය කළ කිරි අම්මාවරුන්ගේ දානමය පින්කම අද පෙරවරුවේ සීනිගම දේවාල භූමියේදී සිදු වුණා. උදා වූ නව වසරට ආශිර්වාද ලබා ගැනීම සඳහා නිරෝධායන නීති රීති වලට අනුකූලව සදහවත් ජනතාව කළුතර බෝධින් වහන්සේ වැඳ පුදාගත්තේ මේ ආකාරයෙන්. සබරගම සමන් දේවාලයට බැතිමතුන් විශාල පිරිසක් පැමිණ සිටියා. මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙතද නව වසර වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීමට විශාල පිරිසක් නිරෝධායන නීති රීති වලට අනුකූලවයි මෙලෙස පැමිණ සිටියේ. ජයශ්‍රී මහ බෝසමිතුන්ගෙන් ආශිර්වාද ලබා ගැනීමෙන් නව වසර සුබදායීස ආරම්භ කිරීමට එමෙන්ම රුවන්වැලි මහා සෑරදුන්ගේ ආශිර්වාද ලබා ගැනීමට නිරෝධායන නීති රීති පිළිබඳවින් ජනතාව විශාල ලෙස මෙලෙස පැමිණ සිටියා.
දැසින සියත පියුම් විල වැඩසටහනද නව වසර වෙනුවෙන් වෙන් කර තිබූ අතර එෙහිදී වැඩසටහන් අංශයේ සහ ප්‍රවෘත්ති අංශයේ ඉදිරි ගමන් මඟ පිළිබඳව සාකච්ඡාවට ලක් වුණා. අපි එක තැනක තියලා එකට රස විඳින්න පුළුවන් වැඩසටහන් පෙළ ගැස්මක් තමයි අපි ඇත්තටම සියත නාලිකාවේ අපි ඉදිරිපත් කරගෙන යන්නේ. 21 වර්ෂයේ අපි එක පොඩි එක තවත් පොඩි පණ්ඩරයක් අරගෙන මේ අලුත්ම ටෙලි නාට්‍ය කීපයක් ප්‍රේක්ෂකයන්ට කියන්නේ අලුත්ම අත්දැකීම් ඒ කියන්නේ මෙතෙන් මේ යන මේ රැල්ලේ යන ටෙලි නාට්‍ය නෙවෙයි ඊට වඩා වෙනස් සියලු දෙනාටම ඇත්තටම රස විඳින්න පුළුවන් ප්‍රධාන වශයෙන් දෙකක් අපි මුලින්ම ජනවාරි මාසයේ සඳුදා රාත්‍රී 8ට ඉරුදෙනියාය රෝහණ සමරදිවාකර මහත්තයාගේ හොඳ අධ්‍යක්ෂකයෙක් ඔහුගේ ටෙලි නාට්‍යයක් ඊළඟට රාත්‍රී 8:30ට එරංග සේනරත්න මහත්තයාගේ මේ සියලු දෙනාම ඒ ටෙලි නාට්‍ය දෙක නවමු අත්දැකීමක් අපේ ඉස්සරහා ඉන්න අපේ ප්‍රේක්ෂකයන්ට ලබා දීමේ අරමුණ ඇතුව තමයි අපි මේ කරන්නේ ධනාත්මක විදිහට ඉදිරිපත් කරන්න පුළුවන් බොහෝ දේවල් තියෙනවා. ඒ රජයේ ව්‍යාපෘති වෙන්නට පුළුවන්, පෞද්ගලික අංශ විසින් කරන දේවල් වෙන්න පුළුවන්. මේ හැමතැනකම ඉදිරිපත් කරන්න පුළුවන් ධනාත්මක දේවල් බොහොමයක් තියෙනවා. ඒ වගේම කියනවා සමහර ලාවට මේ ප්‍රවෘත්තියක් කියලා කියන්නේ මේ වැඩිහිටියන්ට විතරයි මේ දරුවන්ට අවශ්‍ය නැහැ ප්‍රවෘත්ති. නෑ. මගේ ප්‍රවෘත්ති කණ්ඩායම මම ඇතුළු කණ්ඩායම හැම වෙලාවෙම පුංචි දරුවන් ඉඳලා තරුණයින්ට වැඩිහිටි පරම්පරාවට මේ සියලු දෙනාටම අවශ්‍ය වෙන තොරතුරක් ලබා දෙන්න උත්සාහ කරනවා. අපි වැරද්ද පෙන්නනෝ මිසක් අපි කාටවත් පුද්ගල චරිතවලට ගහන්න ගියේ නෑ. ඒ විදිහට රජයේ අමාත්‍යංශ පෞද්ගලිකංශ සහ යම් යම් පුද්ගලයෝ ආයතන ප්‍රධානීන් තමන්ට වෙච්ච වැරද්ද හදාගෙන නැවත සියතට කතා කරලා ප්‍රවෘත්ති වලට කියනවා මෙන්න මේ අඩුපාඩුව සිද්ධ වුණා ඔබතුමාලා පෙන්වන බොහොම ස්තුතියි අපි මේ අඩුපාඩුව හැදුවා පැමිණෙන ඕනෑම අභියෝගයක් ජය ගැනීමට වත්මන් යුද හමුදාව ශක්තිමත් බව යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා පවසනවා ඒ නව වසර වෙනුවෙන් අද යුද හමුදා මූලස්ථානයේදී රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් නවවසරේ ආරම්භය සනිටුවන් කරමින් යුද හමුදාපති ජෙනරල් ශවෙන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අකුරේකුඩ ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේදී පළමු දින රාජකාරී ආරම්භ කිරීමේ උත්සවයක් සංවිධානය කර තිබුණා. නව වසරක සමාරම්භය සනිටුහන් කරයි. තිරතර ඔබට පැවරෙන ජාතිය ගොඩනැගීමේ සියලුම රාජකාරීන් නිසි අයුරින් ඉටු කළ යුතු බව මේ අවස්ථාවේදී මා අවධාරණය කර සිටිනු ලබනවා රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමුඛත්වයක් ලබා දී ක්‍රියා කිරීම සඳහා ඔබගේ විශේෂ අවධානයක් යොමු විය යුතුයි නිලධාරීන් හට ඇති පුහුණු ආස්ථාන් ප්‍රමාණයද ඉහළ නංවමින් නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානය යුද හමුදා විද්‍යාලයක් දක්වා ජාත්‍යන්තර ප්‍රමිතීන් වලට අනුව උසස් කිරීම සඳහා සියලුම සැලසුම් සකස් කර ඇති බව සතුටින් සඳහන් කළ යුතුව තිබෙනවා වෛරසයෙන් මේ දක්වා ආරක්ෂා වෙමින් රාජකාරී කළ ආකාරයෙන්ම රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන්වන තෙක් ඉදිරි වසරේදී ඔබ ක්‍රියා කරනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා යුද හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට 2020 සිට 2025 දක්වා පස් අවුරුදු මූලෝපායික සැලැස්මක් මේ වන විට අප විසින් ඉදිරිපත් කර තිබෙනවා අදින් නැරඹෙන එම වසරේ සිට අපගේ ඉදිරි ගමන් මාර්ගය පිළිබඳව නව සැලැස්මක් අප සතුව තිබෙනවා එම සැලැස්මට අනුව සෑම නිලයක්ම තමන් සතු වගකීම හඳුනා ගනිමින් ඒවා නිසි අයරුවෙන් ඉටු කිරීම තුලින් යුද හමුදාවේ අනාගත අභිවෘද්ධිය ළඟා කර ගැනීමට අපේ අපේක්ෂාවයි සියලුම පහසුකම් සහ වරප්‍රසාදයන් මගින්
අපේක්ෂා කරුන් ලබන්නේ යුද හමුදා සමාජිකයන් රටේ සිටින සතුටින්ම වාසය කරන පිරිසක් බවට පත් කිරීමේ ඉලක්කය කරා ගමන් කිරීම බව සඳහන් කර යුතුයමයි මෙතර ගුවන් හමුදාපති එයා මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී සර්ව ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් පළමු දින රාජකාරී ඇරඹීමේ උත්සවයක් පැවැත්වුණා අප සේනාධි නායක අතිගරු ජනාධිපතිතුමන් විසින් රටට හඳුන්වා දුන් රට හදන සෞභාගයේ දැක්ම ප්‍රතිපත්තියට අනුව පළදායි පුරවැසියෙක් සතුටින් ජීවත් වෙන පවුලක් ගුණගරුක විනයගරුක සාධාරණ සමාජයක් සහ සෞභාග්‍යමත් දේශයක් යන චතුර්විධි අරමුණු ජය ගැනීමට නැඹ වූ ජවයකින් හා අදිෂ්ඨානයකින් යුතුව ස්වකීය වගකීම් නොපිරිහෙලා ඉටු කරන වර්ෂයක් ලෙස 2021 වසරේ පළමු රාජකාරී දිනය වන අද දින සිට ඉදිරියට ඔබ සියලු දෙනා කටයුතු කරනු ඇතැයි මා අපේක්ෂා කරමි අමාත්‍යංශ රාජ්‍ය ආයතන සහ දේශපාලන පක්ෂ 2021 නව වසර සඳහා සිය රාජකාරී කටයුතු ආරම්භ කිරීම අද පෙරවරුවේ සිදු කෙරුණා එමෙන්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැති ඇමතිවරුන් සහ කාර්ය මණ්ඩලය අද හමු වුණා. නව වසරේ වැඩ කටයුතු ආරම්භ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේදී මැති ඇමතිවරුන් සහ සිය කාර්ය මණ්ඩලය හමු වුණා. අභියෝග නිවැරදිව අවබෝධ කරගනිමින් ජනතා අපේක්ෂා සාක්ෂාත් කර ගැනීමට සුභවාදී ආකල්පෙන් අදිෂ්ඨානෙන් සහ කැපවීමෙන් ක්‍රියා කළ යුතු බවයි ජනාධිපතිවරයා ඔවුන් අමතමින් සඳහන් කළේ 2021 වසර සඳහා රාජකාරී ආරම්භ කිරීම නිමිත්තෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේදී විශේෂ උත්සවයක් පැවැත්වුණා ඒ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහකම්පණය කියන එක තියෙන අපි ඒ මිනිසුන්ගේ සල්ලි වලින් නොමිල ඉගෙනගෙන ඒ මිනිසුන්ගේ සල්ලි වලින් බදු වලින් අපි පඩි අරගෙන අපි කටයුතු කරනකොට අපි ඉතාම අවංකව අපේ සේවය පුළුවන් උපරිම මට්ටමකින් මේ රටේ මිනිසුන්ට කරන්න ඕන. අමාත්‍යංශයේ වැඩ කරන සුළු සෞඛ්‍ය සේවක කාර්ය සහායකයාගේ ඉඳලා අපේ අමාත්‍යංශයේ ලේකම්තුමා දක්වාම රට හරි තැනකට ගෙනිය ගන්න මේ රටේ නිරෝගිමත් ජනතාවක් බිහි කරන්න මේ ලබා දෙන්නා වූ සහයෝගයට මාගේ හෘදයාංගම ගෞරවණීය ස්තුතිය නව වසර වෙනුවෙන් අධිකරණ අමාත්‍යංශයේ වැඩ කටයුතු ආරම්භ කිරීම අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා මේ විශිෂ්ට මෙහෙයුමේ කොටස තවදාරි විශ්‍රාම ගිය දවස විනායම් කරගෙන පුළුවන් අපේ කාලය තුළ අපි අපේ යුතුකම් ඉෂ්ට කරගන්න නව වසර වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු ආරම්භ කෙරුණේ නීතිපති දප්පුලද ලිවේරා මහතාගේ ප්‍රධානත්වයෙන් අපේ කැපවීම අපේ දායකත්වය අපි ලබා මේ රටට ඒක මම මේ රටේ මේ සියලු ජනතාවට නිර්භය ප්‍රකාශ කරනවා මේ රටේ නීතියේ ආධිපත්‍ය රැක ගැනීමට ප්‍රබල ලෙස ඉවහල් වන ආයතනයක් වශයෙන් අපි මේ රටේ නීතියේ ආධිපත්‍ය රැක ගැනීම මේ කාලය තුල මහකු සේවාවක් ඉටු කරන අධ්‍යාපන අමාත්‍යංශයේද නව වසර වෙනුවෙන් සිය රාජකාරී කටයුතු ආරම්භ කළ අතර අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජීල් පීරිස් මහතා එහිදී මෙලෙස අදහස් පළ කළා සියලු දෙනාම එක්වසු කළා දේශපාලන පක්ෂ බේද පෞද්ගලික සාධක ඒ සියල්ලක්ම අමතක කළා අපේ දූ දරුවන්ගේ යහපත වෙනුවෙන් සියලු දෙනාම එකමුතු යම්කිසි වැඩපිළිවෙලකට අවතීර්ණ වීම තමයි ආකල්පය අමාත්‍ය ඩල සලහප්පෙරුම මහතාද විදුලි බල අමාත්‍යංශයේදී නව වසරේ සිය රාජකාරී කටයුතු ආරම්භ කළා. ග්‍රාමීය නිවාස ඉදිකිරීම සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා නව වසර සඳහා සිය රාජකාරී කටයුතු ආරම්භ කළේ දොම්පේ ඉහළ ලුණුගම ප්‍රදේශයේ ඉදිකළ නව නිවාස කිහිපයක් ජනතා අයිතියට පත් කරමින් ජනාධිපතිතුමා තමුන්ගේ තනි බලයට තනි මතයට කරන දේවල් නෙමෙයි ජනාධිපතිතුමා හොඳට ඇහුම්කන් දීලා අවශ්‍යතාවය අනුව සියලු පුරවැසියාගේ රටවැසියාගේ ජීවිත ගැන හිතලා ගන්න තීන්දුව తీරුණා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබුවා ඒ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද අභිනව වසර වෙනුවෙන් සිය පක්ෂයේ වැඩ කටයුතු ආරම්භ කිරීම අද සිදු කෙරුණා. සෙත් පිරිත් සජ්ජායනා කොට කිරි ඉතිරිවීමේ චාරිත්‍රයෙන් අනතුරුව නව වසරේ වැඩ කටයුතු ආරම්භ වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා මෙලෙස මාධ්‍ය වෙත අදහස් පළ කළා. මේ වර්ෂයේදී අපේ බලාපොරොත්තුව තිබෙන්නේ සංවිධානගතව ශක්තිමත් ගොඩනැගීම.
ඒක විශාල අභියෝගයක් දේශපාලන වාතාවරණය අනුව අපි ආණ්ඩුව කොටස් කරුවන් ලෙස ඒක පැත්තකින් ක්‍රියා කරනවා. තද යම් පසුබෑමක් මෙහි තිබෙනවා කියලා සමහර අයගේ මතයක් තියෙනවා. මම නම් විශ්වාස කරන්නේ නැහැ. මේවා පසුබෑලා නෙමෙයි තියෙන්නේ අපිට මේවා ශක්තිමත් විදිහට ගෙන යන්න පුළුවන්. මේ නිසා ඒකට අවශ්‍ය කරන ධෛර්යයයි අපිට වැදගත් වෙන්නේ. අපි හැම විටම රටනම නැගිට පක්ෂයක් ඉදිරි මාස 3 ඇතුළත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැවැන්ත ප්‍රතිසංවිධානය ශ්‍රී ලංකීය ජනතාව 2021 නව වසර එලෙස පිළිගනිද්දී ලෝක ජනතාව නව වසර පිළිගැනීම වෙනුවෙන් විවිධ සැමරුම් සංවිධානය කර තිබුණා. දැඩි සංචරණ සීමා මැද උවද විවිධ රටවල් සිය සාම්ප්‍රදායික ගිනි කිලි සංදර්ශන උත්සවාකාරයෙන් පැවැත්වීමට කටයුතු කර තිබීම විශේෂත්වයක්. COVID-19 වෛරසය ලොවම වෙලාකින සිටියද වසංගතෙන් ලොවම සුවපත් වේවා යන ප්‍රාර්ථනෙද පෙරදරිව ලෝකවාසී ජනතාව මෙවර නව වසර පිළිගනු ලැබුවා. කිරිපති දිවයිනට මධ්‍යම රාත්‍රී 12 කණිසම නාදවනවත් සමග මුළු ලොවටම නව අවුරුදු උදාවේ පණිවිඩය සනිටුවන් වුණා. මෙතර නවසීලන්ත වැසියන් සිය සුපුරුදු නව අවුරුදු සැමරුම සනිටුවන් කරමින් වේදිවල පැවැත්වෙන ගිනිකැලි සංදර්ශනය සුපුරුදු පරිදි මෙවරද පැවැත්වීමට කටයුතු කරනු ලැබුවා. ඒ කොවිඩ් අවදානමද නොතකමින් අතිවිශාල ජනතාවකගේ සහභාගීත්වයෙන් ඕස්ට්‍රේලියානු වැසියන් වෙනදා තරම් ජයට මෙවර නව වසර සැමරුම නොපැවැත් වූ අතර කොවිඩ් අවදානම හමුවේ එරට මෙල්බන් සහ සිඩ්නි නුවරට සංචරණ සීමා පනවා තිබීම හමුවේ ජනතාව ඒකරාශී වීමත් සීමා වුණා. මෙතර කොවිඩ් වසංගතයේ තිඹිරිකේ බවට සැලකෙන චීනයේ වුහන් වැසියන් නව අවුරුද්ද සමරනු ලැබුවේ මේ ආකාරයටයි. ප්‍රංශයේ කොවිඩ් අවදානම හමුවේ සිය රට වසාදම ඇති පසුබිමක දැඩි සංචරණ නීති පනවමින් නව වසර සැමරුම පැවැත්වීම පාලනය කරනු ලැබුවා. එසේම නව වසර සැමරුම් කාල සීමාව තුළ දැඩි සංචරණ සීමා පනවමින් ජනතාව ඒකරාශී වීම පාලනය කිරීමට ඉතාලි බලධාරීන්ද පියවර ගත්තා. බිග් බෙන් ඔරලොසුවේ මධ්‍යම රාත්‍රී 12 කණිසම නාදවන විට බ්‍රිතාන්‍ය වැසියන් නව වසර පිළිකරු ලැබුවේ වෙනදාට වඩා උද්‍යෝගයෙන්. යුරෝප සංගමයෙන් වෙන්වීමේ සතුටද බ්‍රිතාන්‍ය වැසියන් මෙලෙස සමරනු ලැබුවා. මෙතර සංචරණ සීමා හුදකලා කිරීම මැද වුවද රටවල් රැසක් සුපුරුදු ලෙස නව වසර සැමරීම වෙනුවෙන් ගිනිකැලි සංදර්ශන වඩාත් උත්කර්ෂවත් ලෙස පවත්වනු ලැබුවා. This is Hong Kong.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්වැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 20%කට මෙම වසරේ මුල් භාගයේ තුල කොවිඩ් එන්නත ලබා දිය හැකි බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. මේ අතර පවතින තත්ත්වයේ හමුවේ කාත්තන්කුඩි පොලිස් වසම හා කල්මුනේ ප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරී වසම් 11ක් අද දහවල් සිට හුදකලා කෙරුණා. පවතින වසංගත තත්ත්වයේ හමුවේ කාත්තන්කුඩි පොලිස් වසම හා කල්මුනේ ප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරී වසම් 11ක් අද පස්වරු 1 සිට හුදකලා කෙරුණා. COVID-19 වෛරස් පාලන කටයුතු ශක්තිමත් කරමින් දිවයින පුරා සියලුම පරිපාලන දිස්ත්‍රික් ආවරණය වන පරිදි යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 25 දෙනෙකු අද දින සිට දිස්ත්‍රික් සම්බන්ධීකාරක නිලධාරීන් ලෙස පත් කර තිබෙනවා. ඒ යුද හමුදාපති ජෙනරාල් ෂවෙන්ද්‍ර සිල්වා මහතාගේ නිර්දේශය මතයි. මේ අතර පවතින වසංගත තත්ත්වයේ හමුවේ මෙරට ජනගහනයෙන් 20%කට COVID එන්නත මෙම වසර මුලදී ලබා දීමට හැකි බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ. අපේ රට තුළ පහුගිය කාලය තුළ පහුගිය මාස කිහිපය තුළ COVID-19 රෝගය පාලනය සඳහා කරපු කටයුතු වල සාර්ථක භාවයක් අපි දකිනවා. මේ කටයුතු අපි මේ තත්ත්වෙම මේ තීව්‍රතාවයෙන්ම මේ කැපවීමෙන්ම අපි දිගින් දිගටම පවත්වාගෙන ගියොත් අපිට පුළුවන් වෙනවා 2021 වර්ෂය තුළදී COVID-19 රෝගය මනාව පාලනය කර අපේ ජන ජීවිතයේ සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට. ඒ වගේම 2021 වර්ෂය ලෝකයේ ජනතාවගේ විශාල ප්‍රමාණයකට යම්කිසි විදිහකේ බලාපොරොත්තුක් උදා කරાવી එන්නත් පිළිබඳව අපේ රට තුළටත් මේ එන්නත් ලබා ගැනීමට එන්නත් අපේ රටට කොපමණ සුදුසුද ඒ කුමන එන්නතක් සුදුසුද එන්නත ලබා ගන්නෙ කෙසේද යන්න පිළිබඳව මේ වන විට අධ්‍යයනය කරමින් පවතිනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළුව තවත් ආයතන කිහිපයක් සම්බන්ධ වී කටයුතු කරන කොවැක්ස් පහසුකම යටතේ අපේ රටේ ජනගහනයෙන් 20%කට සමාන පිරිසකට අවශ්‍ය එන්නත් මේ අවුරුද්දේ මුල භාගයේදී අපිට නොමිලේ ලැබෙන බව සහතික කර තියෙනවා. COVID-19 වෛරසය ආසාදනය වී සුවය ලැබූ සමස්ත පුද්ගලින්ගේ සංඛ්‍යාව 36155 දක්වා ඉහළ ගොස් තිබෙන අතර වෛද්‍ය අධීක්ෂණ යටතේ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 6940. එලෙස රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ මානසික ඒකාග්‍රතාවයේ උදෙසා සංවිධානය කළ සංගීත ප්‍රසංගයක් අගලවත්ත පිඹුර මූලික රෝහලේදී පැවැත්ුණා. සුපුල් සඳ අකස පාවුණා COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ පහක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 200 සීමාව ඉක්මවා ගියා. වෙල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් COVID-19 වෛරසය ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු එම ප්‍රදේශයේ පවුල් 30ක් නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. හැම ගෙනාම කොරෝනා රෝගියෙක් ලෙස හිතාගෙන වැඩ කරන්න ඕනේ. විශේෂයෙන් මේ ලැබපු අලුත් අවුරුද්ද අපි කියන්නේ ගිය අවුරුද්ද ගියා වගේ කිසිම කෙනෙකුට මේක පාලනය කරගන්න බැරි වෙනවා. පාලනයෙන් ගිලිහිලා යනවා. පාලනයෙන් ගිලිහිලා ගියොත් අර අපි කියන තුන්වෙනි මට්ටම හතරවෙනි මට්ටමට යෑමට වැඩි කාලයක් ගත වෙන්නේ. සිංගල අලුත් අවුරුද්ද කිට්ටු වෙනකොට අපිට ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා මෙහෙම ගියොත්. ඒ නිසායි අපි කියන්නේ මේ ලැබපු අලුත් අවුරුද්ද සුභ කරගන්න එක ඔයාලගේ අතේ තමයි තියෙන්නේ. ඒක අපිට කරන්න බෑ. අපිට පුළුවන් මඟ පෙන්වන්න විතරයි. දැන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක්. පළාත් සභාව දැන් තියෙනවා. පළාත් සභාව ඇතුලේ මහජනතාවගේ නියෝජනේ නැහැ. එක්කෙනෙකුට බලය කේන්ද්‍රගත වෙලා තියෙනවා ආණ්ඩුකාරවරයෙකුට. අපිට කියන්න පුළුවන් අපේ ආණ්ඩුව දින නිසා ආණ්ඩුකාරවරුත් අපේ හිඳ ප්‍රශ්නයක් නැහැ කියලා. එහෙම කියන්න පුළුවන්. නමුත් ඒක ප්‍රජාතන්ත්‍රවාදී නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ කරමින් තමයි දැන් අපිත් ඉන්නේ. මේක මේ අපි හදපු එකක් නෙමෙයි නේ 13 වෙනි සංශෝධනය කියන්නේ. මේ රජය කියන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පමණක් නෙමෙයි. ඒ නිසා කඩිනමින් අපේ පක්ෂ නායකයෝ තීන්දුවක් ගයි 13 වෙනි සංශෝධනයේ අවශ්‍යද අනවශ්‍යද? හැබැයි අවශ්‍යයි කියලා හිතනවනේ මේ කියන පාර්ශව.
එහෙමනම් කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රියාවක්. එක පක්ෂයකට වෙනම තරඟ කරන්න ඕන නම් මොකක් හරි පක්ෂයකට මං කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නෙමෙයි. ඒකට බාධාවක් නැහැ. ඒක ගැටලුවක් නැහැ. ඒගොල්ලෝ ඉස්සරත් තනි ගමනක් ගිහිල්ලා එනගත්තා. යා පවුත තනි ගමනක් ගිහිල්ලා නැගන්න බලාපොරොත්තු වෙනවා නම් අපි යනගන්නේ. අපේ ගමන අපි කොහොමද යන්නේ? කාඩ සලකන්නත් ඉස්සරලා තුනෙන් දෙකක බලයක් අපිට ලැබලා දීපු මේ රටේ මිනිසුන්ට සලකනවා. අපේ ජීවිත කාලේ අලුත් අවුරුද්දකදී අමාරුවෙන් කිරිපතක් හොයාගන්න වෙච්ච වසර බවට මේ වසර පත් වෙලා තිබෙනවා. හාල් කිලෝවක් රුපියල් 120ට විතර අරගෙන ඕල් ගෙඩියක් රුපියල් 110ක් විතර දීලා අරගෙන අදාගත්ත කිරිබත කන්න ලූණු සම්බලක් හදාගන්න එකත් ලේසි පහසු වැඩක් නොවේ කියන එක ලූණු ගෙඩියේ මිල ඇහුවාම අපට තේරෙනවා. වගකිව යුතු විපක්ෂයක් හැටියට අපි ලූණු ගෙඩියක් පෙන්නලා පොල් ගෙඩියක් පෙන්නලා දැන් සැපද කියලා අහන්නවත් ළඟදී ලූණු හැම කෑවද කියලා අහන තත්ත්වෙට ජනතාවට සමච්චල් කරන්න කිසිම සූදානමක් නැහැ. ජනතාවගේ ජීවන බර අමතක කරන්න රජයේ ඇතුලෙන්ම පිල් දෙකක් හදලා බෙදිලා විතක කියනවා පළාත් සභාව ඕන කියලා. තව ආණ්ඩුවේම පිලක් දාලා කියනවා පළාත් සභාව ඕනේ නැහැ කියලා. අන්තිමට බලනකොට දුෂ්ට චරිතයයි වීරයාගේ චරිතයයි දෙකම ආණ්ඩුව. ආණ්ඩුව අවුරුද්දක් ගත වෙලා මිනියවල්ලොන්ද මිනිය පුච්චනවද කියන එක තීන්දුවක් ගන්න බැරි තැනකට පත්වලා ඉන්නවා. අපි සියලු බලවේග ඒකරාශී කරනවා මේ ආණ්ඩුව මේගෙන යන ව්‍යාපාරයට එරෙහිව. පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳ පුළුල් දැනුමක් තියෙන, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග පිළිබඳව දැනුමක් තියෙන, කටපාඩමින් ඉතිහාසයත් වර්තමානයත් අනාගතයත් තුනම පිළිබඳව කියන්න පුළුවන්කම තියෙන, අනාගතයේ දකින නිසි කළමනාකරණයක් තියෙන, නීතිය ගැන අවබෝධයක් තියෙන මේ මිහිපිට ලංකාවේ ඉන්න එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ පමණයි. පාර්ලිමේන්තුවට ගිහිල්ලා කැමැටික කණ්ඩවත් පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඕපදූපයක් කියන්නවත් නෙමෙයි අපිට මේ පාර්ලිමේන්තුවට යවන්න පුද්ගලෙක් අවශ්‍ය වෙලා තියෙන්නේ. පාර්ලිමේන්තු ක්‍රමය ශක්තිමත් කරන්න පුළුවන් ලෝකයේත් එක්ක සම්බන්ධකම් තියෙන අනෙක් දේශපාලන පක්ෂ නායකයෝ අද ගෙදර හිටියත් පිළිගැනීමක් ඇතුව කතා කරන දුරකතනින් හරි සම්බන්ධ වෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්ක පමණයි. මේ නිසා නිකම් පුස්සෙක් යවලඩන්නේ අපි සියලු දෙනා මේ ඒකමතිකව තීන්දු කරලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා පාර්ලිමේන්තුවට යා යුතුයි එතුමා වෙනුවෙන් නෙමෙයි රට වෙනුවෙන්. පයාකල මලේකුඩ ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද ධාතු මන්දිරය පසුගියදා විවෘත කෙරුණා. පයාකල මලේකුඩ පුෂ්පාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මලේකුඩ නන්ද ස්වාමින් වහන්සේගේ 75 වන ජන්මදිනය වෙනුවෙන් විහාරස්ථානයේ ඉදිකරන ලද අභිනව ධාතු මන්දිරය විවෘත කිරීම ඊයේ දින රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙම අවස්ථාවට කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අතිපූජ්‍ය කොටපිටියේ රාහුල ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ මෙන්ම කොළඹ අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ද එක්ව සිටියා. ජීවිතයේ ලබා ගැනීම සඳහා ආශිර්වාද ලබා ගැනීම සඳහා මේ පිළියෙල කළ දාන වස්තුව අශාරේ බුදුල මහා සංඝ රත්නයේ විශේෂී සාංගික වශයෙන් පූජා කරනවා පූජා වේවා. මෙයින් දැනෙන සියලු කුසල් වහන්සේට පිළිගැනීමේ අපේ අතිපූජනීය මාලේගුණ නන්ද නායක මහන්සියන් වහන්සේට නිරෝගීස්ව ලැබේවා, දීර්ඝායු ලැබේවා, තව තවත් මේ ශාසනික සේවාවන් සිදු කරන්නට වහන්සේ හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා ඇතුළු දේශපාලනඥින්ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර මීට සමගාමීව ලේ දන් දීමේ කඳවුරක්ද පැවැත්වුණා. බුදු දහම කියන එක ශ්‍රී ලංකාවට ලැබුණු ලොකු ආශිර්වාදයක් හැටියට මම දකිනවා. බුද්ධාගමේ ආගමික චින්තනය තුළ හැදුණු වැඩුණු ඉතිහාසයක් අප සතුව තියෙනවා. ඒ නිසා කිසි කෙනෙකුට කියන්න බෑ මේක බෞද්ධ රටක් නෙවෙයි කියලා. එහෙම කියන අය මෝඩයි. ඒ නිසා අපි ඒ ගැන අනුකම්පා කරනවා මිසක් අපි ඒයට වෛර කරන්නේ නැහැ. ඒකට අපි වෙනත් ආගම් ඇදහැව්වත් අපිට ඒ ආభాෂයෙන් ශක්තියක් ලැබෙනවා, පන්නරයක් ලැබෙනවා. අපේ ජීවිතත් ඒ ආකාරයෙන්ම අනිත් අයට ගෞරව කරමින් ජීවත් වෙන්න. මේ සම්පත්තිය ආරක්ෂා කරගත යුතුයි අපි. මේ රටේ දේශපාලන නායකයෝ ඒක තීරුම් ගන්නට ඕනේ. මේ රටට ලැබිලා තියෙන ලොකුම තෑග්ග තමයි මේ ආගම, බුද්ධ ආගම. ඒ නිසා ඒ ආරක්ෂා කර ගැනීම අපි හැමෝගේම වගකීමක් හැටියට මම දකින්නේ. මේ රටේ අපි නායකයෝ හැටියට ගන්න හැම තීරණයක් මේ ආගමික චින්තනයට ගැළපෙන තීරණ විය යුතුයි. ආගමක් එපාය කියලා කියන සංස්කෘතියට වහල් වෙලා සමහර තීරණ අපි ගන්නේ ආගමක් නැති විදිහට ජීවත් වෙන අය වගේ. ඒක හොඳ නැහැ. ආගමික ජීවිතයෙන් තමයි අපිට දුරදක්නා දර්ශනය ලැබෙන්නේ. අනපේක්ෂිත හදිසි අනතුරකින් ආබාධිතත්වයට පත්ව සිටින තිමත්සා විහාරයේ දියණිය පිළිබඳව පසුගිය දින අප සිදු කළ අනාවරණයෙන් අනතුරුව බොහෝ පරිත්‍යාගශීලීන් ඇය වෙනුවෙන් උදව් උපකාර කිරීමට ඉදිරිපත් වී තිබෙනවා.
අලුත් අවුරුද්දට අලුත් සිතුවිල්ලකින් සෙනෙහස තිලින කරන්නට සියතාප පසුගිය දිනක ඔබට ඇරයුම් කළා. රියානතුරකින් අදවන විට ජීවිතේ බලාපොරොත්තු දහස් ගණනක් සිර කරගෙන සිටින බකමූණ උරුබැඳි සියඹලාවේ තිමන්සා විහාරි පුංචි දියණිය පිළිබඳව පසුගිය දිනක සියත ප්‍රවෘත්ති තුලින් අපි ඔබට අනාවරණය කළා. අප ඔබ වෙත ගෙන ආ එම පුවත පළදරමින් පුංචි තිමන්සා වෙනුවෙන් සෙනෙහසේ දෑත දිගු කරන්නට ඒ මොහොතේ සිට බොහෝ දිනක් ඉදිරිපත් වී තිබෙනවා. මේ හැම මාසෙම රෝමයේ ඉඳන් මේ ජගත් මහත්තයා මේ රුපියල් 10000 ඔයාට ජනතාවාදී මාධ්‍ය වාර්තාකරණයක පෙරගමන් කරුවා ලෙසයි. ව්‍යාපාරික පුවත් විශේෂාංගය දැන් ජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක ලෙස අසම සම බලවේගයක් ගොඩනගමින් ශ්‍රී ලංකා ටෙලිකොම් සහ SLT මොබිඩල් සිය ඒකාබද්ධ සන්නාම අනන්‍යතාව 2021 ජනවාරි මාස පළමුවනදා ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන කාර්යාලයේදී ජනගත කිරීම සිදු කළා. මෙම ඓතිහාසික අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහ සභාපති රොහන් ප්‍රනාන්දු, එම සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනවිරත්න, ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා ඇතුළු ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එම අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය කිරීම සඳහා SLT මොබිටෙල් විශාල දායකත්වයක් ලබා දෙන අතර තාක්ෂණයෙන් පණ ගැන්වෙන ආර්ථිකයක් සහ තාක්ෂණය පදනම් කරගත් සමාජයක් නිර්මාණය කිරීමට රජය ගන්නා උත්සාහයට මෙම ඓතිහාසික එකමුතුව ඉවහල් වනු ඇති. ශ්‍රී ලාංකික ඩිජිටල් විප්ලවයේ හිමිකාරීත්වය ලබා ගැනීම සුසංයෝගයේ අරමුණ. සන්නාම සුසංයෝග මොහොත පසුගිය වසර තුළ ඉලක්ක සපුරා ගැනීම සඳහා ඔබ අප සේවක පිරිස කළ පෙර නූවිරු කැපවීම සඳහා අප ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය සහ ඉහළ නිලධාරි මණ්ඩලය වෙනුවෙන් මගේ හෘදයාංගම ස්තුතිය ඔබ වෙනුවෙන් අද මම පුද කරනවා. ඒ වගේම ඉදිරියේදී අපගේ ජයග්‍රහණය සඳහා කාර්යක්ෂමතාව තවදුරටත් වැඩි කිරීම සඳහා නව වසර තුළදී අපි දිරිගැන්වීම් පදනම් කරගත් කාලසටහනක් හඳුන්වා දෙන්නට බලාපොරොත්තු වෙනවා. මේ අතර ලංකා බැංකුව ජාතියේ මහා පහන් ටැඹ නව වසර සඳහා වූ සර්වාගමික ආශිර්වාද ලබා ගැනීමේ උත්සවයක් කොළඹ කොටුව ලංකා බැංකු මූලස්ථාන ගොඩනැගිල්ලේදී සිදු කළා. ඒ ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තේ ඇතුළු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් නව වසරේ වැඩ ආරම්භ කිරීමත් සමග ලංකා බැංකු රන් කැකුළු ළමා ඉතුරුම් ගිණුම් රන් කැකුළු ස්මාර්ට් නමින් නව මුහුණුවරකින් එළි දැක්වූ අතර එම අවස්ථාවේ කුඩා දරුවන් 3 දෙනෙකු සඳහා නව රන් කැකුළු ස්මාර්ට් ගිණුම් ප්‍රදානය කිරීමද සිදු වුණා. දවන්ත කාර්යභාරය කරන ආයතනයක් තමයි ලංකා බැංකුව. මේ ලංකා බැංකුව මේ ජාතික කාර්යභාරයේදී රට නගා සිටීමේ වැඩපිළිවෙළ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන අභියෝගය අපිට මුහුණ දෙන්න සිද්ධ. අත්ත වශයෙන්ම සන්තෝෂයි කියන්නේ. ඉතින් මේ තත්ත්ව යටතේ ලංකා බැංකුව ක්‍රියාත්මක වුණා විශේෂයෙන්ම සභාපතිතුමාතුළු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නිසි විදිහට අපිට උපදෙස් දුන්නා. අපි අවුරුදු කීපයකට කලින් අලුත් අවුරුද්දට සුබපතන කොට පණිවිඩය යවන්නේ සාමය සතුට සම්පත පිරි සුබ නව වසරක්. අද සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට තමයි අපි එකිනෙකාට ප්‍රාර්ථනා කරන්නේ. උදා වූ 2021 නව වසර ඔබ සියලු දෙනාට සාමය සතුට සහ නිරෝගී අවුරුත් අවුරුද්දක් වේවා යයි ප්‍රාර්ථනා කරමින් අපගේ ප්‍රධාන පුවත් විකාශයේ මින්නිමවට පත් වෙනවා. යලිත් හමෙමු රාත්‍රී පුවත් විකාශයෙන්. තවත් වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.